සර්පය කියලා කියන්නේ උරගණයට අයත් සත්ව කොට්ටාශයක්. ඉතින් මේ වන විට ලෝකයේ පුරාම සර්ප විශේෂ ගණනාවක් හඳුනාගෙන තිබුණත් ඒ අතරට ලංකාවටම ආවේණික වූ සර්ප විශේෂ 58ක් ඇතුළත් වෙන බව ඔබ දැනගෙන සිටියාද? ඉතින් විශ්ව සරසවෙන් අද අපි ඔයාලට කියන්න යන්නේ ඒ වගේ ලංකාවටම ආවේණික වූ සර්ප විශේෂ 7ක් ගැන. අංක 1 මුදු කරවලා දැනට හඳුනාගෙන තිබෙන ලංකාවට ආවේණික සර්පය අතරින් උග්‍රම විෂසහිත සර්පයා තමයි මුදු කරවලා කියලා කියන්නේ. ඉතින් කොච්චර විසද කිව්වොත් මෙයා දෂ්ට කරපු කෙනෙක් නිින්දේ මුණක් මැරෙන්න පුළුවන්. බොහෝ විට රාත්‍රී කාලයේදී ගොදුරු සොයාන මෙම උර්ග විශේෂය අයිති වන්නේ එලෙපිඩේ යන කුලයටයි. ඉතා සිද්ගන්නාතුළු පෙනුමක් සහිත මොවුන් ගෙම්බන්, මීයා සහ කුඩා සර්ප විශේෂ තමන්ගේ ගොදුරු විදිහට ආහාරයට ගන්නවා. මොවුන්ගේ දෂ්ට කිරීමකින් මිනිසාගේ ශ්වසන පද්ධතිය අක්‍රිය වන අතර එමගින් වේදනාවකින් තොර මරණයක් ළඟා කර දීමට මොවුන්ගේ විෂවලට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තෙත් කලාපීය පරිසරවල මොවුන් සුලබව දැක ගන්නට පුළුවන්. අංක 2 පලාපුලඟා ලංකාවට ආවේනික එකම රුක්වාසී සර්ප විශේෂය තමයි මේ පලාපුලඟා. වෙනුමෙන් ඉත අලංකාර කොළපැහැකින් යුත් මධ්‍ය විෂගණයට අයිතිවන මොවුන් තෙත් කලාපේ වගේම වියලි කලාපවලදී පහසුවෙන් දැක ගන්නට පුළුවන්. ඉතින් AA පරිසර අනුවර්තන අනුව මේ පලාපුලඟාගේ වෙනුමේ පැහැය වගේම තවත් එක්කෙක් ලක්ෂණ වෙනස් වන්නට පුළුවන්. තෙත් කලාපේ වාසය කරන පලාපුලඟා අනෙක් ප්‍රදේශවල ඉන්න සතුන්ට වඩා ඉත අලංකාර දේහයකට උරුමකම් කියනවා. මියාලගේ ශරීරයේ තියෙන වර්ණක නිසා විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්නත් පහසුවෙන් ගොදුරු කරා යෑමටත් මොවුන්ට හැකියාව ලැබී තිබෙනවා. රුක්වාසී සර්ප විශේෂයක් වන මොවුන් මීයන්, ගෙම්බන්, කටුස්සන් වගේම පොඩි පොඩි කුරුල්ලන් තමන්ගේ ගොදුරු ලෙස ආහාරයට ගන්නවා. ඒ වගේම තමයි තමන්ට අනතුරක් දැනුනම ඉදිරියට පැන දෂ්ට කරන්නත් මොවුන් පසුබට වන්නේ නැහැ. ඉතින් මෙයාලගේ දෂ්ට කිරීමකින් මියගේ කවුරුත් වාර්තා වෙලා නැති වුණත් පලාපුලඟාගේ විෂ වහුවඩු හා හදවතට දැඩි බලපෑම් කරන නිසා දෂ්ට කළ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න එක නුවණට හුරුයි. අංක 3 පඳුරු මාපිලා ලංකාවේ මාපිල් වර්ග ගණනාවක් වාර්තා වුණත් ඒ අතරින් මාපිල් වර්ග බොහෝමයක් ලංකාවේ වගේම ඉන්දියාවෙත් වාසය කරනවා. හැබැයි මේ පඳුරු මාපිලා කියන්නේ ලංකාවටම ආවෙනික සර්ප විශේෂයක්. තෙත් කලාපීය වනාන්තර ආශ්‍රිතව ජීවත් වන සර්පයෙක් නිසා මොවුන්ව දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතා කුඩා සිහින් සිරුරක් සහිත මේ මාපිල් විශේෂය රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වන අතරම මොවුන් සුළු විෂ ගණයට අයත් වෙනවා. හූනන්, කටුස්සන්, හිකරලුන් වගේ සතුන් ගොදුරු විදිහට දඩයන් කරගන්නා මොවුන් අනතුරක් දැනුණු වහාම හිත පැතලි කර මොවුන්ගේ වලිගය සොලවනවා. ඉතින් වනාන්තර වියලීම නිසා තර්ජනයට ලක් වෙලා ඉන්න මෙයාලා රතු දත්ත පොතට ඇතුළත් වුණු සර්ප විශේෂය. අංක 4 පහතරට මූකලන් තෙලිස්සා ශ්‍රී ලංකාවට ආවේනික මධ්‍යවිෂ සහිත මේ සර්ප විශේෂය පහතරට තෙත් කලාපේ බහුලව දැක ගන්නට පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් පොළොඟුන්ට විශේෂ වන තාප සංවේදී ලොරියල් සිදුරක් පිහිටලා තියෙන මෙයාලත් වැඩිපුරම එළියට පැමිණෙන්නේ රාත්‍රී කාලයටයි. හූනන්, මීපැටවුන් හා ගෙම්බන් ගොදුරු කරගන්නා මොවුන් දහවල් කාලයේදී වේලුණු කොළ අස්තවල්වල වගේම දිරපු ලී කොටන් ඇතුළෙත් වාසය කරනවා. අනතුරක් දැනුණු වහාම සැඟවෙන්න උත්සාහ කරන මෙයාලා බියට පත්වුණොත් ඉදිරියට පැන දෂ්ට කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් පුදුමයට කරුණවන්නේ මොවුන්ගේ අභිජනනය සිදුවන්නේ පැටවුන් මගින් වීමයි. අංක 5 තිත්තුඩුල්ලා දුඹුරු මිශ්‍ර කළු පැහැති ශරීරයේ කහ සුදු සහ ක්‍රීම් පාට තිත්තේලි වලින් මෙයාලා වර්ණවත් වෙලා තියෙනවා. ඒ වගේම වැස්සත් එක්ක පොළොවෙන් මතුවෙන ගැඩවිලන් ආහාරයට ගන්නා මොවුන් වැඩිපුරම හමුවන්නේ තෙත් කලාපයේදී. ගෙවතු සහ කෘෂිකාර්මික බිම්වලත් තෙත්පස් ආශ්‍රිතවත් මෙයාලව දැක ගන්නට පුළුවන්. ඉතින් අහිංසක සර්ප විශේෂයක් වන මොවුන් කලබල වූ වහාම තමන්ගේ ඔළුව හංගාගෙන ගුලි වෙනවා. අංක 6 කබරදත් කැටියා
ශ්‍රී ලංකාවට ආවේණික සර්ප විශේෂයන්ගේ මුලින්ම විද්‍යාත්මක විග්‍රහයක් ලැබූ සර්පයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ කබරදත් කැටිය කියන සර්පයා. ඉතින් නිර්විශ ගණයට අයත් මේ දත් කැටියන් විශේෂ දෙකක් ලංකාවේදී අපට දැක ගන්නට පුළුවන්. තද දුඹුරු පැහැකින් යුත් ශරීරයකින්ද කෙටි හා මොටු වල්ගයකින්ද සමන්විත වූ මෙයාලා නිශාචරයි කියලා කිව්වට ගොඩාම දක්නට ලැබෙන්නේ සවස් කාලයේදී. උරග බිත්තර ආහාරයට ගන්නට වඩා ප්‍රියක් දක්වන මෙයාලගේ වැඩුණු සර්පයේ සෙන්ටිමීටර් 30ක් වගේ වර්ධනය වෙනවා. ඉතින් වනාන්තරවලම ඉන්න නිසා මිනිසුන්ගේ හිරිහැරයට ලක් නොවුනත් රතු දත්ත පොතේ තර්ජනයට ලක් වී ඇති සර්පයෙක් විදියටයි මෙයාලව හඳුන්වන්නේ. අංක 7 මූකලං හාල් දණ්ඩා. ෂොකාර්ගේ හාල් දණ්ඩා කියන නමින්ද හඳුන්වන මෙයාලා නිර්විෂ සර්ප කොට්ටාශයට අයත් සත්වෙක්. තෙත් කලාපේ වගේම වියලි කලාපේත් ව්‍යාප්ත වෙලා ඉන්න මෙයාලා වැඩිපුරම ජීවත් වෙන්නේ ගස් සතු ආශ්‍රිතවයි. ඉතින් මෙයාලගේ හිසට සාපේක්ෂව ඇස් දෙක ගොඩක් ලොකුයි. ඒ වගේම තමයි හොඳින් වැඩුණු මේ වර්ගයේ සර්පේ කඩි 3ක් 4ක් වගේ වර්ධනය වෙනවා. දහවල් කාලයේ සැරිසරන මෙයාලා ඝන කැලෑවල වගේම ගෙවතු ආශ්‍රිතව දැක ගන්නට පුළුවන්. ඉතින් වනාන්තර එලිකිරීම වගේම විෂ සර්පයෙක් විදියට වරදවා වටහාගෙන පහර දීම නිසා මොවුන්ගේ පැවැත්මට තර්ජන එල්ල වී තිබෙනවා. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවේ ලංකාවට ආවේණික සර්ප විශේෂ 50 ගණනකින් 7 දෙනෙක් ගැන විතරයි. මේ ආවේණික සර්ප විශේෂ බොහොම එකගේ ජීවිත මේ වන විට තර්ජනයට ලක් වෙලා තියෙන නිසා හැකිතරම් සර්ප සම්පත රැකගන්න අපි හැමෝම උත්සාහ කරමු. ඉතින් මෙවැනි තවත් රසවත් වීඩියෝවකින් ඔබගේ දැනුමට යමක් එක් කිරීමේ බලාපොරොත්තුවෙන් විශ්ව සරසවෙන් අපි අදට ඔබෙන් සමු ගන්නවා. එතෙක් ඔබට දැනුමින් පිරි සුබ දවසක්.